TV, the people's channel. Looking for a degree in business, computing or law? Call APIIT now for more information. අපනයට සිහින දකින ඔබ වෙනුවෙන්ම අපි දැන් කතා කරන්න සූදානම් වෙන්නේ ඒෂියා පැසිෆික් ඉන්ස්ටිටියුට් ඔෆ් ইনফෝමේෂන් ටෙක්නොලොජි එමත් නැත්නම් APIIT ආයතනය පිළිබඳව. අද දවසේ අපි කතාබහට එකතු වෙන්නේ නුවන් සූර්යාරච්චි මහත්මයා, ව්‍යාපාර සහ සහයෝගිතා ප්‍රවර්ධන අංශයේ උපදේශක. ආයුබෝවන් සුබදාසනක් ඔබට. ආයුබෝවන් සුබදාසනක් වශයෙන්. ඒත් එක්කම අද දවසේ අපිත් එක්ක එකතු වෙනවා හිමාශි දමෙල් මහත්මිය, කතිකාචාර්ය APIIT ව්‍යාපාර පීඨයේ. ආයුබෝවන් සුබදාසනක් ඔබට. අපි නුවන් මහත්මයාගෙන් කතාව ආරම්භ කරමු. APIIT අධ්‍යාපන පීඨයේ මේ අලුතෙන් හඳුන්වලා දීලා තියෙනවා NCUK International Foundation Year පාඨමාලාව. අපි ටිකක් සඳහන් කරමු මොකක්ද මේ. ස්තුතියි ඔෂිනී. මුලින්ම NCUK පදනම් වර්ෂ පාඨමාලාව ගැන වචන සල්පයක් කතා කරන්න කලින් මම APIIT ආයතනය සම්බන්ධ කෙටි හැඳින්වීමක් කරලා ඉන්නම්. APIIT ආයතනය සලකා බැලුවොත් APIIT ආයතනය පුරා අවුරුදු 21කට වඩා වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ශාස්ත්‍රයේ උපාධි පාඨමාලා පිරිනැමීමේ ඉහළ කීර්තිමත් ආයතනයක් ලෙස කටයුතු කරමින් සිටිනවා මේ අවස්ථාව වෙනකොට. ඉතින් වර්තමානයේ වෙනකොට APIIT ආයතනය බ්‍රිතාන්‍යයේ රන් සම්මානයෙන් පිදුම් ලද ස්ටැෆර්ඩ්ෂිය විශ්වවිද්‍යාලය සහ ඕස්ට්‍රේලියාවේ ඩීකින් විශ්වවිද්‍යාලය හා ඇතුළු විශ්වවිද්‍යාල ගණනාවක් සමග සහයෝගිතාවෙන් උපාධි පාඨමාලාව පිරිනැමීමේ කටයුතු කටයුතු යෙදී සිටිනවා. ඉතින් වර්තමානයේ අපේ පවත්නා උපාධි පාඨමාලා සලකා බැලුවොත් නීතිවේදය කළමනාකරණය සහ තොරතුරු තාක්ෂණයට සම්බන්ධ උපාධි පාඨමාලා මෙන්ම පදනම් පාඨමාලා අපසතුව මේ අවස්ථාවේ ක්‍රියාත්මක වෙමින් පවතිනවා සහ මෙම අපේ උපාධි පාඨමාලා කලඹට අලුතින්ම ඇති වූ පදනම් වර්ෂ පාඨමාලාව තමයි මේ NCUK පාඨමාලාව කියලා හඳුන්වන්න පුළුවන්. ඉතින් NCUK එහෙමත් නැත්නම් නොදන් කන්සෝටියම් යුනයිටඩ් කිංඩම් කියන්නේ 1987 වර්ෂයේ සිට බ්‍රිතාන්‍යයේ කීර්තිමත් එහෙම නැත්නම් පිළිගත් විශ්වවිද්‍යාල සමූහයක් එකතු වෙලා උදාහරණයක් ලෙස ගත්තොත් මැන්චෙස්ටර් යුනිවර්සිටි එක, ලිවර්පූල් යුනිවර්සිටි, ලීඩ්ස් යුනිවර්සිටි, බ්‍රිස්ටල් යුනිවර්සිටි වගේ අපේ සමාජලට හඳුන්වන මේ කීර්තිමත් කියලා හඳුන්වන්නේ මේවා රසල් ගෲප් කාණ්ඩේ, ඒ කියන්නේ කීර්තිමත් විශ්වවිද්‍යාල එකතු වෙලා හදාගෙන බ්‍රිතාන්‍යයේ උපාධි පාඨමාලාවන් සඳහා විදේශයන් හිප් සිට පැමිණෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පෙරහුරුවක් වශයෙන් සූදානම් කරපු පාඨමාලාවක් තමයි NCUK පාඨමාලාව. ඉතින් NCUK පාඨමාලාවේ සුවිශේෂී ලක්ෂණය තමයි සාමාන්‍ය පෙළ සාර්ථකව අවසන් කරපු ශිෂ්‍ය ශිෂ්‍යාවකට පුළුවන් වෙනවා මෙම පාඨමාලාව මාස 12ක් වෙනි කෙටි කාලයක් තුළ සම්පූර්ණ කරලා අර බ්‍රිතාන්‍ය, ඇමරිකාව, කැනඩාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ඒ වගේම මැලේෂියාව සහ වියට්නාමය වගේ රටවල් 7ක මේවා අපි හඳුන්වා ගන්නවා අධ්‍යාපනය සඳහා සුවිශේෂී වූ ගමනාන්ත. ඒ කියන්නේ ඩෙස්ටිනේ এডুকেෂන් ඩෙස්ටිනේෂන් විදිහට අපි හඳුනා ගන්න ගමනාන්තවල විශ්වවිද්‍යාල 50කට වැඩි ප්‍රමාණයක උපාධි පාඨමාලා 9000කට සුදුසුකම් ලබා ගැනීමේ හැකියාවක් ඔවුන්ට ලැබෙනවා. ඉතින් වර්තමාන තත්ත්වයේ සලකා බැලුවොත් ලංකාවේ අපිට දැනගන්න පුළුවන් අපි අත්විඳින යථාර්ථය තමයි ශිෂ්‍යාවකට උපාධි පාඨමාලාවකට ඇතුළත් වෙන්න උසස් පෙළ විභාගය සම්පූර්ණ කර යුතුම වෙනවා. ඉතින් මේ කාර්යයට උසස් සාමාන්‍ය පෙළ විභාගය අවසන් කිරීමේ සිට වසර 3ක වගේ කාලයක් ගත වෙනවා. ඉතින් මේ වසර 3ක කාලය මාස 12ක් වගේ කාලයක් තුළ NCUK පාඨමාලාව හැදීරීම තුළින් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පුළුවන් වෙනවා තම අවුරුදු දෙකක වගේ කාලයක් ඉතුරු කරගෙන ඒක තමන්ගේ අනාගතය වෙනුවෙන් නියෝජනය කරගන්න. ඒ වගේම දෙමව්පියන්ට පුළුවන්කමක් ලැබෙනවා. ඒ කියන්නේ දූ දරුවන් වෙනුවෙන් අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කරන මුදල් අවුරුදු දෙකක වගේ කාලයකින් ප්‍රාමාණික මුදල් ප්‍රමාණයක් ඉතුරු කරගෙන ඒක තමන්ගේ දුවගේ හෝ පුතාගේ අධ්‍යාපනයේ උසස් අධ්‍යාපන සිහිනය වඩ වඩාත් සාර්ථකව අවසන් කරන්න උන්ට දායක වෙන්න. ඒ වගේම ශිෂ්‍යත්ව සම්බන්ධයෙන් සලකා බැලුවොත් මේ NCUK හා සම්බන්ධ විශ්වවිද්‍යාල 50කට අධික ප්‍රමාණයක් ඔවුන් සූදානම් වෙලා සිටිනවා මේ NCUK පාඨමාලාව සම්බන්ධ සාර්ථකව නිම කරලා විදේශයන්ට පැමිණෙන ශිෂ්‍යාවන්ට
ශිෂ්‍යත්ව පහසුකම් ලබා දෙන්න. ඉතින් නවසීලන්තය වගේ රටක් ගත්තොත් නවසීලන්තය වාර්ෂිකව නවසීලන්ත ඩොලර් ලක්ෂ 3කට වගේ අධික ප්‍රමාණයක් ඇලක වෙන් කරලා තියෙනවා. මේ NCUK පාඩමාලාව සම්බන්ධ කරලා නවසීලන්තයේ විශ්වවිද්‍යාලය සඳහා පැමිණෙන උපාධිය සඳහා පැමිණෙන ශිෂ්‍යාවන්ට එම පහසුකම් ලබා දෙන්න. හොඳයි. දැන් හිමාශි මහත්මිය, මේ පාඨමාලාවන් සියල්ල සිදු වෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්, එහෙම නේද? එතකොට දැන් හැම දරුවෙක්ගෙම ඉංග්‍රීසි පිළිබඳ දැනුම එක මට්ටමක නොවෙන්න පුළුවන්නේ. මේ දරුවන්ට ඉංග්‍රීසි දැනුම වර්ධනය කරන්න මොන වගේ ක්‍රියාමාර්ගයක් දරන් තියෙන්නේ? ඔව් වෂිනි, අපි NCUK පාඨමාලාව ගත්තොත් අපි පසුගිය අපේ ඉන්ටේක්ස් එක සලකනකොට අපි දැකපු දෙයක් තමයි සමස්තයක් වශයෙන් මේ NCUK පාඨමාලාවට එන සිසු සිසුවියන් ඔවුන්ගේ ද්විතීක අධ්‍යාපනය, එහෙම නැත්නම් අපි කියන ඕ ලෙවල් වෙනකන් අධ්‍යාපනය ලැබලා තියෙන්නේ එක්ක සිංහල මාධ්‍යෙන්, එහෙම නැත්නම් දමිළ මාධ්‍යෙන්. එතකොට එහෙම එන සිසුන්ට අර යම්කිසි බයක් තියෙන්න පුළුවන්. මම උසස් අධ්‍යාපනය මේ ඉංග්‍රීසි භාෂාවෙන් කරන්න යනකොට මට මේ පාඩම් ඉගෙන ගන්න පුළුවන්ද, එහෙම නැත්නම් මට ඒවා කියන්නේ පාඩම් එක මුසු වෙන්න පුළුවන්ද කියලා ඔවුන්ට යම්කිසි ගැටලුවක් තියෙන්න පුළුවන්. ඇත්තටම NCUK කියලා කියන්නේ අර මොඩර්න් ලර්නින් කියන සංකල්පයත් එක්ක බැඳිලා නිර්මාණය වෙච්ච පාඨමාලාවක්. ඉතින් එහෙම පාඨමාලාවක් නිසා NCUK පාඨමාලාව තුළ අපි කියන ඩෙඩිකේටඩ් ඉංග්ලිෂ් මොඩියුල් එකක් තියෙනවා. එතකොට මේ ඉංග්ලිෂ් මොඩියුල් එකෙන් කෙරෙන්නේ යෝෂිනි ඇත්තටම අර අපි සාමාන්‍ය එදිනෙදා ජීවිතයට අවශ්‍ය ඉංග්‍රීසි භාෂාව පමණක් නොවේ, උසස් අධ්‍යාපනය සඳහා අවශ්‍ය කියන්නේ අත්‍යවශ්‍ය ඉංග්‍රීසි භාෂාව හා සම්බන්ධ පුහුණුවක් ලබා දීම තමයි මේ ඩෙඩිකේටඩ් ඉංග්ලිෂ් මොඩියුල් එකෙන් කෙරෙන්නේ. එතකොට අපි මේ මොඩියුල් එකට කියනවා ඉංග්ලිෂ් ෆෝ ඇකඩමික් පර්පසස් කියලා. ඉතින් මේ මොඩියුල් එක ඩෙඩිකේට් කරලා තියෙන්නේ අර උසස් අධ්‍යාපනයක් ස්ටුඩන්ට් කෙනෙක්ට සක්සස්ෆුලි කම්ප්ලීට් කරන්න අවශ්‍ය ඉංග්‍රීසි භාෂාව සම්බන්ධ කුසලතාවය සහ ඒ දැනුම ලබා දෙන්න. එතකොට ඒ හේතුව නිසාම තමයි අර නුවන් කිව්වා වගේ NCUK කියලා කියන්නේ විශාල වශයෙන් යුනිවර්සිටිස් රාශියකට මාර්ගය විවෘත කරන පදනම් පාඨමාලාවක්. එතකොට අපි දන්නවා සාමාන්‍ය මාර්ගය ඔස්සේ සිසුවෙක් හෝ සිසුවියක් විදේශගත වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඔවුන්ට අනිවාර්යයෙන්ම IELTS කිරීම අත්‍යවශ්‍ය කාරණාවක්. නමුත් NCUK පාඨමාලාව කරන සිසුවෙක්ට හෝ සිසුවියක්ට එම රික්වයර්මන්ට් එක, එහෙම නැත්නම් එම අවශ්‍යතාවය පැමිණෙන්නේ නැහැ. ඒ එන්නේ නැති වෙන්නේ හේතුව අර අපි ඉංග්ලිෂ් ෆෝ ඇකඩමික් ප්‍රැක්ටිසස් කියලා ඩෙඩිකේටඩ් ඉංග්ලිෂ් මොඩියුල් එක කෙරෙමු. ඉතින් ඒක ඉතාමත්ම සුවිශේෂී කාරණාවක් මෙම පාඨමාලාව තුළ තියෙන. ඉතින් ඒ නිසා මම හිතන්නේ කිසිම සිසුවෙක් අර තමන්ට ඉංග්‍රීසි භාෂාව සම්බන්ධ ගැටලුවක් ඇති කරගත යුතු නැහැ. මොකද ඒ අවශ්‍ය සපෝට් එක, එහෙම නැත්නම් සහයෝගය APIIT කිසින්න සියලුම කථිකාචාර්යවරුන් සහ වරියන් ඔවුන්ට ලබා දෙනවා. හොඳයි නුවන් මහත්මිය, මේ අපි අහලා තියෙනවා NCUK ගැරන්ටි කියලා සංකල්පයක්. මොකද්ද මේ අතරම? අතර මොෂන් එක ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මොකද අපිට APIIT ආයතනයේ ලැබෙන විමසීම් වලින් දෙමව්පියන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් ලැබෙන, يعني බහුලම ප්‍රධාන වශයෙන් ලැබෙන විමසීමක් තමයි මොකද්ද මේ අනිවාර්යයෙන්ම ඇතුළත් වීමේ හැකියාව නැත්නම් ගරන්ටිඩ් ඇක්සස් කියන්නේ මොකද්ද කියලා. ඉතින් මුලින් මම සඳහන් කරපු විදිහට මේ NCUK පාඩමාලාව විශ්වවිද්‍යාල 50කට අධික ප්‍රමාණයක ඇතුළත් වීමට සුදුසුකම් ලත් පිළිගැනීමක් තියෙන සුදුසුකමක් විදිහට ඒ විශ්වවිද්‍යාලේ 50 සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ විශ්වවිද්‍යාල 50ට, يعني APIIT ආයතනයේ NCUK පාඨමාලාව සම්පූර්ණ කරන ශිෂ්‍යයෙකුට ශිෂ්‍යාවකට අනිවාර්යයෙන්ම මේකේ විශ්වවිද්‍යාල 50 උපාධි පාඨමාලාව ලබා ගැනීමට ඇතුළත් වීමට අපි සහතිකයක් ලබා දෙනවා සහ ඔවුන් පාඨමාලාව සම්පූර්ණ කරන අතරවාරේ ඔවුන්ට අවශ්‍ය ප්‍රවේශ ලිපි, එහෙම නැත්නම් ඔෆර් ලෙටර්ස් ලබා දීමේ හැකියාවට අමතරව ශිෂ්‍ය උපදේශන සේවාව, එහෙමත් නැත්නම් ඔවුන්ට අදාළව මූල්‍ය පහසුකම් ලබා ගැනීමට අවශ්‍ය සහ වීසා ලබා ගැනීම අවශ්‍ය වෙන උපදේශන සේවාව APIIT ආයතනයෙන් නොමිලේ ලබා දීමේ හැකියාවත් අපි මේ අවස්ථාවේ බොහෝම උනන්දුවෙන් මතක් කරන සිටින කැමතියි. හොඳයි හිමාශි මහත්මිය, ඊළඟ බඳවා ගැනීම සිදු කරන්නේ කවදාද, මොනවද අවශ්‍ය වෙන සුදුසුකම් කියලා අපි ඉක්මනට ඉක්මනට සඳහන් කරමු. හරි. ඔෂිනී, ඇත්තටම කිව්වොත් මේ අවස්ථාව වෙනකදත් බඳවා ගැනීම කටයුතු සිද්ධ වෙමින් පවතිනවා. අර නුවන් කිව්වා වගේ APIIT ආයතනය කියලා කියන්නේ දැන් අවුරුදු 21ක පමණ ඉතිහාසයක් තියෙන ආයතනයක්නේ. එතකොට අපි ගොඩාක් ලොකු අවධානයක් යොමු කරලා තියෙනවා මේ ටීචින් ක්වොලිටි කියන පැත්තට. ඉතින් ඒ ටීචින් ක්වොලිටි එක ගැන අපි අවධානය යොමු කරන නිසාම අපි සාමාන්‍ය පන්ති කාමරයක් තුළ ඉතාමත් පොඩි ළමයි ප්‍රමාණයක් තමයි සාමාන්‍යයෙන් පවත්වගෙන යන්නේ. ඉතින් මං කිව්වා
කිව්වා වගේ මේ අවස්ථාවෙත් බඳවා ගැනීම කටයුතු කරගෙන යන නිසා ඉතින් අපි ආරාධනා කරනවා ඉක්මනින්ම කතා කරන්න ඒ සඳහා එතකොට නැත්තම් ඔබට අවස්ථාවක් හිමි වෙන එකක් නැහැ කියලා ඔබට ඊළඟ ඉන්ටේක් එක වෙනකම්ම ඉන්නට සිද්ධ වෙයි මේ මේ ඉන්ටේක් එක මගේ හැරනොත් හොඳයි ඉතින් අපි අද දවසේ කතා කළේ ඒෂියා පැසිෆික් ඉන්ස්ටිටියුට් ඔෆ් ইনফরমේෂන් ටෙක්නොලොජි මත නැත්තම් APIIT ආයතනය පිළිබඳව අද දවසේ අපි කතා බහට එකතුනේ නුවන් සූර්යාරච්චි මහත්මිය සමගින් හිමාශි දෙමෙල් මහත්මිය බොහොම ස්තුතියි අද දවසේ අපිත් එක්ක එකතුනට ආයුබෝවන් කියලා සමුදෙනවා එතෙන් අපිට තවත් කතා කරන්න බොහෝ දේ ඉතිරලා තියෙනවා රැඳේන සිරස ටීවී සමගින් මේ ජීවිතයට ඉර දෙන්න Looking for a degree in business, computing, or law? Call APIIT now for more information. Sirasa TV.